ගොඩක් තදයි. මට පෙනම හරියට පස්සට ගන්න බෑ. මට ලොකු වේදනාවක් වෙනවා. මේ සම්බන්ධ පොඩ්ඩක් දැනුවත් කරන්න. මේ සම්බන්ධ මොනවද කරන්න පුළුවන් කියලා අපිට කියන්න කෙනෙක් සම්බන්ධ. ඉතින් මේ දේ සම්බන්ධව ඉතාමත්ම පැහැදිලි ලෙස සරල මම ඔබට අද දින කතා කරලා ඔයගොල්ලන්ට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඩක්නාමල ජීසිංහ. මේ වගේ YouTube channel එක. channel එක subscribe කරලා bell icon එක click කරලා මම මේ video එක බලන්න මම ඒක දෙන්නේ කියලා මම ඉතාමත් ආදරෙන් ඔයාලන් ඉල්ලා සිටිනවා. ලිංගික ක්‍රියාවලට එකතු වෙන විට එහෙම නැත්නම් ඔබ සංවිධානය කරන විට මේ පෙරහම සම්පූර්ණයෙන්ම ඔබේ ශිෂ්ට මුණ්ඩය විවෘත වෙන විදිහට පස්සට ගැනීම ඉතාමත් වැදගත් වෙනවා හරියාකාරයේ ලිංගික කාර්යය කරගන්න. ඉතින් ගොඩාක් වෙලාවට ඔබ තරුණ පුද්ගලෙක් නම් ඔබ ලිංගිකව හරියට ඔබගේ සහකාරය සහකාරියකට එකතු වෙලා නැත්නම් සමානට ඔබ ගොඩාක් බයෙන් සහ ඔබ ගොඩාක් වේදනාවෙන් පසු වෙන්නේ මේ පෙරහම පස්සට කරගන්න බැරුව. පුළුවන් තරම් පොඩ පොඩ try කරන්නයි කියලා පෙරහම පස්සට ගන්න. මොකද ගොඩාක් වෙලාවට ගොඩක් දෙනෙකුට මේකට තියෙන්නේ හිතේ ලොකු බයක්. මේ වේදනාවත් එක්ක එන ලොකු බය නිසා තමයි ඔයගොල්ලෝ පෙරහම පස්සට ගන්න නැතු ඉන්නේ. ඉතින් සමහරట్లాට පෙරහම පස්සට ගියත් ඊට පස්සේ මේක ring එකක් වගේ තමාගේ පිරිමියගේ පහළ ප්‍රදේශයේ තදවීමකට ලක් කරලා සමහර ලොකු ප්‍රෙෂර්යක් ඇවිල්ලා මේ පෙරහම ඉදිරියට ගන්න බැරි අවස්ථාවක් දක්න ලැබිලා තියෙනවා. ඉතින් මේ අද දිනේ මම ඕෂිණි ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පෙරහම ඉවත් කිරීමේ සත්‍යකම සම්බන්ධ විවිධ විවිධ සමාජ රෝග මේ පෙරහම ඉවත් කිරීම තුළ වළක්වා ගත හැකි බව ඒ වගේම මේකෙන් ආරක්ෂා විය හැකි බව ලෝක සෞඛ්‍ය සම්මන්ත්‍රණින් පවා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඔබ නිතර නිතර මුත්‍රා ආසාදනය කරන පුද්ගලයන් නම් ඔබටත් මේ පෙරහම ඉවත් කර ගැනීම තුළ ඔබගේ ශිෂ්ණ මුණ්ඩේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හොඳට පිරිසිදු කරලා පවත්වා ගැනීම තුළ මේ හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන් බව මේ පෙරහම ඉවත් කර පුද්ගලින්ගේ ඇතැම් අවස්ථාවදී මේ පිරිමේක ආශ්‍රිතව ඇතිවනව පිළිකා පව අඩු බවයි සුවඟන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ පෙරහම ඉවත් කිරීම සමහරට සංස්කෘතික වශයෙන්, ඒ වගේම ආගමික වශයෙන්, ඒ වගේම සමහර රටවල් අප්‍රිකාවේ, ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවල් සමහර ජන කොටස්වල මේක බොහොම පොදුවේ දක්න ලැබෙන දෙයක් මේ පෙරහම ඉවත් කිරීම කියලා කියන්නේ. ගොඩාක් දෙනෙක් මේ සම්බන්ධ කල්පනා කරනවා මානසික වැටෙනවා. ඉතින් හරි විදියට මේ සත්‍යම කරගත්තේ නැත්නම් ඔබ තවත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා මේ සම ඉවත් කරගෙන තුල. විශේෂයෙන්ම මේ පෙරහම ඉවත් කිරීමේ සත්‍යකම හරියට පුහුණු වෙච්ච ශල්‍ය වෛද්‍යවරු කරේ නැත්නම් විශේෂයෙන්ම මේක කරේ අපිරිසිදු ස්ථානයක පිරිසිදු උපකරණ භාවිතා නොකරලා නම් ඒ සත්‍යකමට පස්සේ විශේෂයෙන් මේක ආසාදනයකට ලක් වෙලා සමහරට ලේ ගැලීමකට ලක් වෙලා සමහරట్లా මේ ස්ථාන ඉදිමිලා සමහරට අධික ගඳක් නිකුත් වෙලා මේ ස්ථාන වලින් ඔබ දැඩි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් මේ ඔපරේෂන් එක ඔබ හරියට කරගත්තේ නැත්නම්. ඒ නිසා මේ සම්බන්ධ ක්වොලිෆයිඩ් පුද්ගලයෙක්ගෙන් මේ සම්බන්ධ හරි ස්ථානයකින් කරගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. මේකින් අවශ්‍ය කරන හෙල්ත් බෙනිෆිට්ස් ඔබලන්ට ලැබෙන්න. ඉතින් විශේෂයෙන් අමතක කරන්න එපා මේ ඔපරේෂන් එක කරාට පස්සේ ඔබගේ ශිෂ්ණ මුණ්ඩය හැම විටම එළියේ තියෙන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලදී මුල් දවස් 10 මුල් සති දෙක ඇතුළත ඔබට අධික අපි කියන හයිපර් සෙන්සිටිව් කියලා අධික සංවේදීභාවයක් තියෙන්න පුළුවන් ඔයාලගේ ශිෂ්ණ මුණ්ඩේ. ඒ නිසා එම්ලා වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරලා මේ ශිෂ්ණ මුණ්ඩේ ඉදිරි ප්‍රදේශයේ සංවේදීභාවය ටිකක් අඩු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේ ඔපරේෂන් එක කරපු මුල් දවස්වල. මොකද ඔබ යට ඇඳුමක් ඇඳද්දී ඒ යට ඇඳුමට ලොකු සංවේදීභාවයක් තියෙන්න පුළුවන් මේ ඔපරේෂන් එකෙන් පස්සේ. ඒ වගේම තමයි ඔබ ඔපරේෂන් එක කරලා ඉවරලා මුල් පෑය 12 ඇතුළත මේ ඉදිරියේදී මේ ඔපරේෂන් එක කිරීම නිසා සමහරලා මේ ඔබගේ මුත්‍රා නාලවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරට ඔබ ලේකට ඒ ප්‍රදේශය කියලා හිර වෙන්න පුළුවන්. ඔබගේ වේදනාව නිසා සමහරට ඔබට මුත්‍රා පාස් කරන්න බැරි වුණා වෙන්න පුළුවන්. මේ විදිහට ඔබට මුත්‍රා පාස් කරන්න බැරුවොත් අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා හමු වී මේ සම්බන්ධව කතා කරගෙන ඉතමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දවස් කීපයක් ගොස් ඒ ප්‍රදේශයේ නතු වීමක් ඉදීමකට ලක් වුණොත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හමු වෙලා මේ සම්බන්ධ ප්‍රතිජීවී ඖෂධ ලබා ගැනීම, ඒ වගේම මේ ප්‍රදේශය නැවත වතාව පිරිසිදු කරලා තුවාලෙට බෙහෙත් දා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා මේ ඔබගේ පිරිමියන්ගේ මේ කරන මේ පෙරහම ඉවත් කිරීමේ ඔපරේෂන් එකට පස්සේ. තව විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඕන මේ පෙරහම ඉවත් කිරීමේ සත්‍යකම හිරිවට්ටල කරන දෙයක්. ගොඩාක් වෙලට මේක සීන දිගීමක් කරන්නේ නැහැ. ඔබ කුඩා දරුවෙක් නම් පමණක් තමයි මේක සීන දිගීමකට ලක් කරන්නේ. මොකද ගොඩාක් වෙලට කුඩා දරුවෙක් නිතර නිතර මුත්‍රා ආසාදන සිද්ධ වෙන අවස්ථාවේදී මේ පෙරහම සමහරට සම්පූර්ණ වශයෙන් හෝ සමහරට කොටසක් වශයෙන් ඉවත් කිරීමක් ලක් කරන්න පුළුවන් සමහර කුඩා දරුවෙක් වෙනත්. ඒ නිසා මේ හිරිවැට්ටීමක් තුළ රෝහලට ඇතුල් වෙන්නේ නැතුව මේක අවුට් පේෂන්ට් ප්‍රොසීඩියක් හැටියට තමයි ගොඩාක් වෙලා සිදු කරනු ලබන්නේ. ඉතින් මේක හරියාකාරව සිද්ධ කරගත්තු ඔබට ලැබෙන හෙල්ත් බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේම ඔබ හරියට කරගත්තේ නැත්නම් මේකෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේක හරියාකාරව plan කරලා හරියට කල්පනා කරලා තමයි වෛද්‍යවරයෙක් එක්ක හරියට කතා බහ කරලා කරගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඔබට අවශ්‍ය කරන මේ හෙල්ත් බෙනිෆිට්ස් එක ලබා ගන්න. ඒක අමතක කරන්න එපා. මේ ප්‍රොසීඩියර් කරා කියලා
ඔබගේ සරුභාවයක් කියන ඔබගේ ශුක්‍රාණු නිෂ්පාදනය සම්බන්ධව එහෙම නැත්නම් ඔබගේ ප්‍රජනක හැකියාව සම්බන්ධ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද වේරාම ඉවත් කරා කියලා මේ ප්‍රජනක හැකියාව නැති වෙන්නවත් එහෙම නැත්නම් මේ ශනික මෝචන සද්දයක් ඇති වෙන්නවත් එහෙම නැත්නම් ඔබගේ ලිංගික ප්‍රාණිකත්වය වෙන්නවත් එහෙම කිසිම හේතුවක් සිද්ධ වෙන්නේ නැහැ මේ වේරාම ඉවත් කිරීමේ සත්කම් කරා කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වේරාම ඉවත් කරාට පස්සේ ඔබගේ ලිංගික සතුට කවදාකවත් අඩු වීමකට ලක් වෙන්නේ නැහැ. සමහරවිට සමහර අය හිතනවා මේ කිෂ්ණ මුණ්ඩේ එළියේ තියෙනකොට මේ සංවේදීභාවයේ කාලෙත් එක්ක අඩු වෙලා ගිහලා තමාගේ මේ ලිංගික සතුට අඩු වෙනවා කියලා මේ ඔපරේෂන් එක කරාම එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකන කවදාකවත් worry එකක් තියාගන්න එපා. ඔබට ඔබගේ පෙරහම කරදරයන්, ඔබට ඔබගේ පෙරහම පස්සට ගන්න බෑ ලොකු වේදනාවක් කියලා නම් කරුණා කරලා අපිට කතා කරන්න. අපිට හරි දැනුම ලබා දෙන්න පුළුවන් ඔබට මේ සම්බන්ධ කුමන හෝ ආකාරයේ හරි තොරතුරු ලබා දෙන්න පුළුවන් කොහොමද මේකට යොමු වෙන්න පුළුවන් කියලා. මොකද ගොඩාක් වෙලාට ඔබගේම ප්‍රදේශයේ තියෙන ඔබගේම රෝහල්වල මේ 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 සැත්කම ඔබට ශල්‍ය වෛද්‍යවරයෙක් හරහා රෝහලේ බාහිර රෝගියාංශය හරහා කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ පිරාම ඉවත් කිරීමේ සැත්කම. ඉතින් ඒ නිසා මේ සම්බන්ධ තවදුරටත් කරුණු අවශ්‍ය නම් අපිට කමෙන්ට් කරන්න කතා කරන්න. මේ වීඩියෝ එකෙන් ඔබට වැදගත් කරුණු ලැබුණා නම් ඔබ දැනුවත් වුණා නම් මේ වීඩියෝ ෂෙයා කරලා අනිත් අයව දැනුවත් කරන්න කියලා. ඉතමත් ආදරෙන් මම ඔයාලන් ඉල්ලා සිටිනවා. ඔබ සිතේ